சிறிபத சமன் சிறிபத சமன் மினிபுதகரன் மினிபுதகரன் உக்குல பலல் பசமதின் கலுகங்க திக ஹட் செக்கப் தவச புரா பெட்ட 4G ஹட்ச் 4G தெவேன்தாய் சமீபாய் துர்லப சத்தா சம்பன தர்சனியாக අනේ සාදු බොහෝම දුර්ලභ සද්දා සම්පන්න දර්ශනයක් මම ඒ දැක්කේ මගේ දැස් පිං කරලා තිනවා ඒ දර්ශනේ දකින්න මේ සිරිපා අඩවියේ ගල්ලෙන් බොහෝමයක භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරනවා භාවනා යෝගීව වැඩවාසය කරනවා උන්වහන්සේලා දකින්න එක ලේසි නෑ අපි පුළුවන් තරම් මම මීට පෙරත් උත්සාහ කරලා තියෙනවා ඔය පවනැල්ලේ ගල්ලෙනක වාසය කරන ප්‍රේමාලෝක හාමුදුරුව බොහොම ප්‍රකටයි උන්වහන්සේ. දැන් වසර 15ක් 20ක් තරම තිස්සේ සියල්ල අතහැර ගොසින් මේ කැලෑගත වෙලා භවනා යෝගීව ජීවත් වෙන උන්වහන්සේලාගේ ධර්ම හැසිරීම ඉතාම දාර්ශනිකයි. උන්වහන්සේලා ඔය වඩින්නේ සිරිපා මුදුනට, උඩමළුවට වඩින්නේ පද්මේ වඳින්න. ඉතින් ඒ නිසා මම හිතනවා අද මගේ දවස ඉතාම සාර්ථකයි. මම ඒ දුර්ලභ දසුන දුටුව උන්වහන්සේලාට පින් සිදු වේවා උන්වහන්සේලාගේ භවනාව ඉෂ්ට සිද්ධ වන්නට වරම් ලැබේවා කියලා මේ සංචාරකයා ප්‍රාර්ථනා කරනවා. දැන් රැට කන්න මොන හරි හොයා ගන්න ඕන. අද මේ මගේ රාත්‍රී කෑම වේල සකස් කරනවා මේවා නෙළු දළු මේ දිනේ නෙළු මලක් පිපිලා නෙලන්න හරි ලෝබයි කියලා කිව්වේ මේකට දැන් මේවා මේ බොහොම ප්‍රණීත ආහාරයක් බොහොම ගුණම්දායි හැබැයි පරිස්සම් වෙන්න ඕනේ මේ නෙළු දැල්ලේ කොපුවක් තියෙනවා ඒ කොපුව ඉවත් කරන්න ඕනේ මෙහෙම මෙහෙම මේ කොපුව ඉවත් කරපුවාම තමයි ආහාරයට සුදුසු වෙන්නේ. ඒ කොපුව පිටින් ආහාරයට ගත්තොතින් බඩේ රුධාව හැදෙනවා කියලා කියනවා. එහෙනම් මේ මං දැන් මේ මම නෙලාගත්ත නෙළු දළු ටික මෙහෙම කොපු ඉවත් කරලා සකස් කරගෙන මං අද මගේ රාත්‍රී ආහාර වේල අපි මේ සිරිපා අඩවියට පා තැබූ තැන සිට පුලුට්ටෙන් තොරව අපි නිර්මාංශව එළවලු පමණක් භුක්ති විඳින්න තමයි මේ කාලය ගත කරන්නේ. මේ අදත් එහෙමයි. අප්‍රකට නෙළූ දළු ආහාරයට ගන්නවා ඊර්ෂ්‍යා කරන්න එපා කළු ගඟ දිගේ යන අයට විතරයි Thank you.
සුබ උදෑසනක්. ඕම සීතල උදෑසනක්. සුන්දර උදෑසනක්. නුවර එළියේ ගිහින් තිනවනේ. අඹේ වෙල පැත්ත එහෙම ගිහින් තිනවනේ. ආන් ඒ සීතල මතක් කරගන්න. දැන් අපි උඩ මළුවේ ඊට පස්සේ ආණ්ඩියා මල තැන්නේ. ඔන්න අපි දිගටම නතර වුණානේ. සීත ගඟුලේ. ඒ තැන්වලදී දැනිච්ච සීතල සුළඟත් එක්ක එන්නේ බොහොම පිනි සහිත දරාගත නොහැකි අසීරු සීතලක් ඒ පැතිවලින් අපිට හමු වුණේ. නමුත් මේ සීතල ටිකක් සමත් සීතෝෂ්ණයි වගේ මට දැනෙනවා. ඊ රාත්‍රියේ ඒ නිසා මට ඔබට කතා කරන්නත් දරුව ගියා. ඔය ඈත තියෙන පීල්ලෙන් සීතලේට නාගෙන මං ගොඩ වැදිලා ඇතුලේ ආපු සීතල නිසා මේ අම්බලම ඇතුලේ ගිනිමැලයක් දැල්වා ගත්තා. එතකොට නිකන් හීටර් එකක් දැම්මා වගේ හොඳට මගේ උණුසුම සකස් වුණා. ඒ නිසා මට ඉක්මනින් නිින්ද ගියා. නිින්ද ගිය නිසා ඔබට කතා කරන්නත් දරුව ගියා. දැන් ඉතින් අපිට යන්න තියෙනවනේ ඉදිරියට අපේ කළුගඟේ උල්පත සොයා යෑමනේ අපේ තේමාව. දැන් හිමින් 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 කළුගඟේ උල්පතට ලං වෙනවා. අද අපි කළුගඟේ උල්පත දකින්න බලාපොරොත්තු වෙනවා. කටවරද්ද ගන්න හොඳනේ. භූගෝල විද්‍යාවට අනුව අද අපිට හමු වෙන්නට ඕනේ. අපි උත්සාහ කරමු. ඒ නිසා මේ පිටත් වෙන්න කලින් යමක් කියන්න තියෙනවා. සම අවසර. ඒක ඇත්තට සුබ කාරණාවක් නෙමෙයි උදේම කියන්නේ. හැබැයි කියන්න ඕනේ. මේන්නකෝ. කළු ගඟ දිග කැමති වෙලාවක data use කරන්න ඇත්තටම 100% anytime data දෙන ලංකාවේ එකම prepaid data package එක තමයි Hutch anytime data package එක. ඔබත් අද මැටිව් කරගන්න Hutch දෙවෙන්දායි සමීපයි. දැන් මේක ඓතිහාසික පුදබිමක්නේ. මේ ඓතිහාසික පුදබිමේ හැම ගල් කැටයක් වැලි කැටයක්ම වටිනවා. කවදා හරි දවසක තව අවුරුදු 100කින් 200කින් කෙනෙක් හිතුවොත් මේවා පර්වත ලිපි කියලා. දැන් මේ පර්වත ලිපි වලින් හෙළිවෙන අද ඉන්න මේ වර්තමානිකයන්ගේ මානසිකත්වය කොයි වගේ කියලාද අනාගතේ හිතන්නේ. මේ හැම තැනම මෙහෙම විකාර රූප කොටලා තම තමන්ගේ නංගන් මේ ගල්වල කොටලා. දැන් බලන්න ඉස්සර දැන් අපිට හම් වෙන්නේ පර්වත ලිපි කුරුටුගී අපිට හමුවන්නේ බොහෝ විට රාජරාජ්‍ය මහාමාත්‍යාදීන්ගේ කෙරුවාවල් විදිහට. හැබැයි මේ පුද්ගලික ලිපි මේ වගේ මේ පුද්ගලික ලියවිලි අපිට හමු වෙනවනේ සීගිරියෙන් හැම සීගිරිය කුරුටුගි පුද්ගලිකයිනේ. බලන්න ඒවා කොයි තරම් නිර්මලද කියලා, කොයි තරම් ලස්සනද කියලා. කොමුල් අමඩ් ලෙඩ්ලින සී එබොන්ඩ් මියුර් යහ බැසි එක පල් දල වන්දි ගැසි මන ජල්වයි සිත් නොමුසි කියලා කෙනෙක් ලියනවා. බුදල්ලා බතිලා තම තමගේ නංගන් එක්කම ලියනවා. හැබැයි ඒවා හරිම ශ්‍රේෂ්ඨ කවි. මේවා මොනවද මේ? මේ තැන් තැන්වල තම තමන්ගේ නංගන් ඔහේ විකාර කොටලා. මට වෙලාවකට හිතෙනවා දැන් මෙහෙම එකක් කොටන්න සැහැන වෙලාවක් යනවනේ. ඉතින් මේ වන්දනාකාරන්ද මෙතනින් කරුණා කරන ගමන් එන ගමන් මේක හදිස්සිය කොටාගෙන යන්න බෑ. ඒ නිසා හිටියක් දැන්නේ කවුරු හරි කෙනෙක් කීයක් හරි අත කීයක් හරි ඉල්ලගෙන යාගේ නම කොටන පිළිවෙතක් තිබුණාද දන්නේ නැහැ. අර හරි තියෙනවා මම දැක්කා 1940 ගණන් වල 1970 ගණන් වලත් මේ වර්ෂ සහිතව කොටලා. එතකොට මේ එයාට ගාණක් දුන්නාම එයා මේක කොටනවත් දන්නේ නැහැ ඉඳගෙන. හැමෝටම හැමෝගෙම අතේ ගල් කටුවක් ඒ ගල් වඩුරාලලාගේ උපකරණ නැහනේ. මට නිකන් හිතන විදියක් මේ. එහෙම නොවෙන්නත් පුළුවන් කොහොම වුණත්. මේක හරිම මොකක්ද ඒකට කියන වචනේ? සමාවෙන්න. අසික්කිත වැඩක් නේ. අසික්සිත වැඩක්. ඒ නිසා ඒ කටයුතු නොකරනවා නම් මේ පුදබිම ආරක්ෂා කරගන්න මේ ගල කොයිතරම් වටිනවද? අනේ බලන්න අතීතයේ මේ ගලට කීවේ ගල් පහුර කියලා. මං ඊයේ කීවේ බුදුහාමුදුරන්ට විනකරන්න වසවර්ති මාර්ය අරගෙන ආපු ගල කියලා. ඒකේ ඇත්ත නැත්ත කතන්දරේ වෙනයි. හැබැයි මිනිස්සු හරි සුන්දරයි නේ මේ බුදුහාමුදුරුවන්ගේ ජීවිත කතාවත් එක්ක මේවා සම්බන්ධ කරන හැටි. ඒතර මේවා කොහොමද එහෙම සම්බන්ධ කරන්නේ? මේවා එහෙම සම්බන්ධ කරන්න බෑනේ. ඒ නිසා අතීත ජනශ්‍රුතිය හරි නිර්මලයි, වර්තමාන ජනශ්‍රුතිය හරි අසික්ෂිතයි කියලා අනාගතේ ලියවුනොත් ඒක මේ ලියපු කෙනාට ගෞරවයක් නම්බුවක් නෙමෙයිනේ. ඒ නිසා අපි ආරාධනා කරමු. අපි බොහොම බයපක්ෂපාතව අපි ඉල්ලා සිටිමු. අනේ මේ වැනි දේවල් කරන්න එපා.
මේ ගල හරි වටිනවා මේ ගල හරි උතුම් ඒ නිසා මෙවැනි දේවල් නැවත නොකරන්න හිතා ගන්න සිරිපා කරුණා කරනකොට අපිට කරුණා කරනකොට ඒ ශ්‍රද්ධාවෙන්ම ගමන් කරන්න පරිසරයට හානි කරන්න එපා මොනතරම් සුන්දර පරිසරයක් හරහාද අපි මේ අයුදයන් මේ සිරිපා අඩවිය සිරිපා වන අඩවිය මේ තරම් සුන්දර වන අඩවියක් මමත් ලංකාවෙත් පිටරටවල වලත් බොහෝ වනාන්තරවල ඇවිද තිබෙනවා හැබැයි මේ සිරිපා වන අඩවිය හරිම නිර්මල සුන්දර සුපුෂ්පිත පරිණත වනාන්තරයක් ඒක ආරක්ෂා කරගමු සමා හොඳේ ගෙත්තම්පාණෙන් පිටත් වූ සංචාරකයා යලි නිර්මල වනාන්තරයට ඇතුළු වූ වගයි මෙන් මෙතන අනතුරක් වෙලා හනේ දෙයනේ මේ ගස් පොකුරක් වැටිලා මේක මහගහ මේ මහගහ පෙරලෙනකොට ඒකට හේතුල තිබිච්ච පොඩි ගස් දෙකුත් වැටිලා මේක හල් ගහක් මේක තල් මේක කිරිහිඹිලිය හල් කියලා කියන්නේ අපේ ගමේ ඔය පිට්ටු හදන හැලප හදන කැඳ හදන හල් එතකොට ඒ හල් ගස් කියන්නේ ලකෝල්ර හැදෙන ගස් හල් ගහ වැටෙනකොට මේ කිරි හිමිලිය ගහත් ඒකට යම නිල වැටිලා මහ ගස් වැටෙනකොට පොඩි ගස් නිකම්ම වැටෙනවා අපි උත්සාහ කරන්න ඕනේ මහ ගස් නොවැටි ඉන්න පොඩි ගස් වලට හැදෙන්න දෙන්න පොඩි ගස් හොඳට හැදුනට පස්සේ මහ ගහ තනියෙන් වැටලා ගියට කමක් නැහැ මේක අපිට හොඳ ආදර්ශයක් සේ නොවේවා අනේ මේ වනාන්තරයේ ගස් මෙම නොවැටි තියනවා නම් කොයිතරම් හොඳද එහෙනම් අපිට උස්සන්න හයිය හතියක් නැහැ අපි යනවා හොඳේ කිරිහිඹිලිය ඊට පස්සේ හැදෙනකොට මහගස් ළඟ හැදෙන්න එපා මහගස් වැටුනොත් පොඩි ගසුත් වැටෙනවා බහිනවාය කියලා කීවාට බහිනාම නෙමෙයි හොඳක් කඳු හෙල් ටිකක් තරණය කරන්න තියෙනවා අපිට කරුණා කරද්දි දැන් හරි අපූරුයි යායට අලුව මල් පිපිලා මේවලට කියන්නේ අලුව මල් කියලා හැරමිටි පානේ ඉඳලා දිගටම මේ ලීනි හෙල දක්වාම මෙන්න මේ අලුව මල් පිපිලා තියෙනවා අලුව මල් නෙළු මල් වගේ මේ පැත්තටම ආවේණික වෙච්ච ලස්සන මල් වර්ග පිපිලා තියෙනවා මේ මල් සහ මේ වනාන්තරය මේ සුන්දරත්වය ගැන කියද්දි මේ දේ නෝ කියන්න බෑ දැන් සිරිපා කරුණාකරන ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා රත්නපුරා පාර සහ හැටන් පාර කියලා ඊට අමතරව දැරණියගල පාර ඒ රත්න පාර සහ මූක්කුවත්ත පාර මේ අනිත් පාරවල් තුනේ ඒ තරම්ම ප්‍රකට නෑ හැබැයි කුරුවිට ඒ රත්න පාර තුන්වෙනි තැනට ප්‍රකටයි එතකොට මේ පාරවල් දෙකෙන් ප්‍රධාන පාරවල් දෙකෙන් හැටන් පාර සහ පලාබද්දල දක්වා දෙවෙනි රත්නපුරා පාර ගත්තොතින් නං සුන්දරත්වය ඇති 99 රත්නපුරා පාර. ඒ අත්දැකීම අපිට තියෙන නිසා අපි කියන්නේ. හේතුව තමයි හැබැයි ළඟ පාර තමයි හැටන් පාර. සිරිපා කරුණාකරන පද්මේ වඳින්න උඩ මළුවට යන්න ඉතා ඉක්මනින් සහ කෙටියෙන් යන්නට තියෙන්නේ ওই 74ක් විතර මග ගෙවාගෙන බොහොම දුර කන්දක් නැගගෙන හැටන් පාර. රත්නපුරා පාර ඊට වඩා දිගයි 70ක් මොලින් 6ක් විතර දිගයි. හැබැයි ඊට වඩා මේ තැන්න යන්න තියෙන්නේ තරම් ලොකු කන්දක් නැගින්නත් නැහැ. හරිම සුන්දරයි. සුන්දර වන අරණක් හරහා ගමන් කරන්න අපි. මේ වනාන්තරය කියන්න බැරි තරම් ලස්සනයි. අපි ලෝකේ තවත් වනාන්තර දැක තිබෙනවා. ලංකාවේ තවත් වනාන්තර අප දැක තිබෙනවා. නමුත් මේ ජෛව විවිධත්වය මේ ඇසට ප්‍රිය එළවන සුළු බව හරිම සුන්දරයි සහ දුර්ලභයි. කඳුකර වනාන්තරයක තියෙන ලක්ෂණ
ඊට අමතරව දැන් ඔය මිටි පඳුරු සහිත ඔය හෝටන් තැන්න වගේ වනාන්තරවල තියෙන ලක්ෂණ ඒ සීලුම ලක්ෂණ එක රාශිය කරගෙන ඔය සම සීතුෂ්ණ මට්ටමේ වනාන්තර හරිත වනාන්තර භූමියකින් මේ රත්නපුරා පාර අනුන වෙලා තියෙනවා ඒක අපි නුකියම බෑ සුන්දරත්වය අත්විඳිමින් පද්ම කරුණාකරන්ද වන අසිරිය ලැබමින් සමන්දෙයයන් වඳින්න රත්නපුරා පාර ඉතාම හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ රත්නපුරා පාර එනකොට ඉතා රතුලියක් කහවත් තෙදී දැකලා කතා නොකර ආවෙමි සරණය පතලා ඇලපාත මුදලි ගජමන් වුණාට කියපු කවියක් මට මතක් වුණේ මෙතනට කියන්නේ ගජමන්සල කියලා තවත් පිටක මේක දියබෙද්ම කිලත් කියනවා දිය කිව්ව ගමන් අපිට නෑ දෙයක්ම පහළ වෙනවා මේක ටිකක් උස් කඳු වැටියක්නේ ඒ නිසා දිය බෙදුණා නම් මෙතනින් දියබෙද්ම කියන දිය බෙදෙන තැනකටනේ එහෙමනම් මේ දියබෙත් මේ පැත්තට ගලාගෙන යන වතුර ගලාගෙන යන කුරු ගඟට මේ පැත්තට ගලාගෙන යන වතුර ගිහිල්ලා එක්කහ වෙන්න ඕනේ අපේ කළු ගඟට ඒ හින්දා කුරු ගඟට ගියත් කළු ගඟට ගියත් මේ දෙකම එක්කහ වෙලා කළු ගඟ බවට පත් වෙනවා කළු ගඟ දිගේ යන අපට මේ දියබෙත්ම වටිනවා හැබැයි මෙතනට කියන්නේ ගජමන් අම්බලමනේ ඒ කිව්වේ ගජමඟ එලිෆන්ට් පාස් අලිමාරු වෙන තැන හින්දා තමයි මෙතනට ගජමන්සල කියලා නම හැදිලා තියෙන්නේ බැ මෙතන අම්බලමක් හැදුනා ඒ අම්බලම හැදුවේ ගජමන් ඕන කියලා ප්‍රවාදිකුත් තියෙනවා ගජමන්සල නිසා එතුමිය බොහොම ප්‍රකට කිවිඳියක් නේ ඒ හින්දා එතුමිය මෙතන එතුමියගේ නම මතක් වෙන්න ගජමන් අම්බලම හැදුවා කියලා තියෙනවා ඒක එහෙම නෙමෙයි කියලා කතාවකුත් තියෙනවා කොහොමද අපි ආසයිනේ අපිට සුන්දරයිනේ ගජමන් ඕනගේ නමින් අම්බලමක් තියෙනවා කියන එක දැන් අපි ඒ ගජමන් අම්බලම හොයන්න මෙන්න මේ කැලේ අසල ඉඳලා කළු ගඟ දිගේ ගජමන් අම්බලමට වෙලා තියෙන දේ. ඒ කාලේ මේක හොඳ අම්බලමක් විය යුතුයි. මේ පිටියක ඝනකම ගත්තාම අපිට තේරෙනවා මේක එසේ මෙසේ ගොඩනැගිල්ලක් නොවේ කියලා. නිකම්ම නිකන් අම්බලමක් විය නොහැකි. ඊට වඩා ප්‍රභු ගෘහයක් වෙන්නට ඇති. මේ බදාමේ මේ තනිකර කළු ගලෙන් බැඳලා තියෙන අපිට දැනට කළු ගල් පේන්න තියෙනවා. මෙතෙක්කල් මේක ඉතුරුලා තිබුණේ අය අපේ පැරණි බදාම ක්‍රමයට අපි බොහෝ දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරන ওই මීපැණි පවා එක්කහ කරනවා කියලා අපි අහලා තියෙනවානේ. ඒ නිසා එබඳු බදාමයකින් මේ තාප්ප බැඳලා තිබෙච්ච නිසා මේක ඉතුරුනා වෙන්න පුළුවන්. ඒ නිසා මේක එසේ මෙසේ අම්බලමක් විය නොහැකි. මේට පෙර අපි මේ දැකපු අම්බලම් වලට වඩා මේ අම්බලමේ වෙනසක් තියෙනවා. ඒ නිසාම අර කතා ප්‍රවෘත්ති ඇත්තක් කියලා හිතෙනවා. ගජමන් ඕනා විසින් හෝ ගජමන් ඕනාගේ නමින් කිසියම් අනුග්‍රාහකයෙකු විසින් හෝ තනා දුන්නා විය හැකි. ඇය සමග ප්‍රභූවරු බොහෝ දෙනෙක් බොහොම කුළුපගව හිටියා. ඔය ජෝන් ඩොයිලිට පවා ඇය ලියපු කවි පෙත්සමක් එහෙමත් දැන් අපිට හම්බෙලා තියෙනවානේ. ජෝන් ඩොයිලි බඳු ඉහළ මට්ටමේ පරිපාලකයෙකුත් ඇගේ ඇසුරේ සිටියා නම් ඇයට ඉහළ අනුග්‍රහයක් ලබාගෙන තමන්ගේ නමින් සිරිපා කරුණා කරන අයට පිණිස ප්‍රභූ ගොඩනැගිල්ලක් ඉදි කරන්නට බැරිකමකුත් නැහැ.
මේවා ඉතින් තාම සැක සංකා පමණයි හොඳේ නේ ඉතින් ඒවා සොයා බලන්න ඕනේ පර්යේෂකින් ඉතිහාසඥයින් ගවේෂකයින් පොතපත පෙරලලා සද්ද සාධක සාක්ෂි හොයාගෙන ඒවා ඔප්පු සිද්ධ කරන්න ඕනේ නිකම්ම නිකන් ගල් ගොඩල්ලක් මේ නිකන් වනාන්තරයේට වැහිලා යන වැල් බූටෑවල් වැවිලා තියෙන නිකම්ම නිකන් අබලි ගොඩ නැගිල්ලක් බවට පත් නොකොට ඒ නිසා ගැලවන්න ඕනා අපි ගිහින් එන්නා අකුලකට රිංගනවා වගේ නෙමෙයි අකුලෙන් එළියට යන්නේ රිංගද්දි රිංගීමේ ඌමනාව තද බල ලෙස තියෙන නිසා කොහොම හරි කඩාගෙන යනවා එනකොට තමයි තේරෙන්නේ තමයි රිංගලා තියෙන අකුල කොයිතරම් ලොකුද කියලා ඒ හින්දා අකුල් වලට රිංගන අය ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මොකද අපව වෙන්නත් තියෙනවා I'm not that thing yet.